සමන්තා චක්කවාලි සුවත්ත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං වනි රාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඒ සංධම්මා අප්‍රටිවිදිතා පරවාදේ සුනිියරේ සුන්තාසේන අප්ප බුජ්ජන්ති කාලුතේ සං පබුජ්ජිතුන්. ඒ සංධම්මා සුපපටිවිදිතා පරවාදය සුනනියරේ සම්බුද්ධා සම්ම ධ්ඥාය චරන්ති විසමේ සමන්ති. ශ්‍රදධාවන්ත පංතුනි තුන්ඩෝ කාාග්‍රවූ භාග්‍යව රිහත් සම සම්බදුරජාණන් වහන්සේ විසින්. දේශනා කරන්නටයතුනු ඉතා වටිනා සූත්‍රයක් තමයි අපට විදිත සූත්‍රය සංයුත්ත නිකායහි නළවරගිහි එන හත්තනි සූත්‍රයේ තමයි අපට විදිිත සූත්‍රයේ. ඒකටම සම්බන්ධයි සුසම්මුට්ට සූත්‍රයත් ඒ අටවෙනි සූත්‍රය. මේ සූත්‍රවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙතුනා පරවාදයන්ට ඒ කියන්නේ වැරදි දෘෂ්ටීන්ට සත්වයන් යොමු කරවුණු ලබන්නේ ගෙනයනු ලබන්නේ ඔන්ගේ ධර්රමාබොහෝදේතිීන් අඩු පාඩු නිසා. යමෙක්ු මේ චතුරාරි සත්‍යය ධර්මය මනාකුට අආබෝධ කරගෙන සිතතුර දරාගෙන සිටිනවානං සිතෙන් බැහැර කරන්න ඇැතුූ පවත්වනවා නං ඒ පුද්ගලයන්ව කිසිම කෙනෙකු විසින් කිසිආකාරයකින්. බැරදි දෘෂ්ටියක් සඳහා යොමු කරවන්නට බෑ. වැරදි අනාබෝධයක් ඇතිකරවන්නට බෑ. වැරදි දැක්මකට සමාධන් කරවන්නට බෑ. තතාගතයන් වහන්සේලා ලෝකෙහි පහළ වෙලා නියමාකාරයෙන් ධර්මය දේශනා කරනකොට ඒ ධර්මය යමෙක් අවබෝධ කරානං ඒ ධර්මයෙන් ප්‍රතිඵර ලැබවානං ඔවුන් කිසිමාකාරයකින් වැරදි දර්ශනයකට නැවත පත්වන්නේ නෑ ඒ නිසා මේ සුදුසුකාලයයි බුදුරජායන් වහන්සේලා ලෝකයේ පහළවෙලා ඉන්න නිසා ඒ ධර්මය ශ්‍රවනය කරල ධර්මය හිරිතුට අරගෙන ඒ ධර්මය ස්ථාවරවීමට අපි හෑම දෙෙන උත්සාවතවයුතු. අද දවසේදී සමන්ති කුඩරත්න මහත්මියගේ ආරාධනාවෙන් එතුමියගේ හැටවන උපන්දිනේ ජන්මදිනයේ නිමිති කරගෙන තමයි මේ ධර්මදේශනාව සිදුකරවන්නටය දෙන්නේ. සංසාර ගමන නිමාකිරීමට මේ ධර්මදේශනාමය පින තමන්ටද දෙමාපියන්ටද සැමියා දරුවන් සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරු. හැම දෙනාටම එකසේ හේතු පනිිශ්‍රේවේවා සේරු දෙනාගේෙන් බවාන්දකාරය නැසී ආලෝකය උදාවේවා, අපාතරින් වෙන් වූ නෑද හිත මිරන්ටද මේ පින් අනුමෝදම් ෙත්වා දේශකයාන නැතුරු අන්තර්ජාතික තේරවාද ධර්මායතය සියලු සෑමන් හන්සේදාට ඉක්මන් භවයකදීම සත්‍යය ධර්මය අවබෝධ පීමටත් මේ දේශන අවපකාර බේවා කියන ප්‍රාත්ථනාවන් තමයි මේ සිදු කරන්න ඉතිං එහෙන අපි විශේෂයෙන්ම හැටවැනි ජන්මදිනේ සිහිපත් කරන සමන්තී කුල රත්න මැහැත්මියයට නිදුක්නේරෝගේ දීර්ගාය සම්පත්වර්ධනයබේවා අයුරා ආයුරාරෝගගේ සම්පත් අභිවර්ධනේ. වේවා ප්‍රාර්ථනය පරිද්හෙම ධර්මමාර්ගේ ගමන්කොට මේ සසර ගමන කෙලවර කරන්නට. එතුමියට සහිතුමියගේ පවුලේ හැම දෙෙනනාටම ශක්තිය දෛරේ වාසනාව ලැබෙේවා ලැබේවා කියර පාශිරාධ කරනවා ඒවගේ ධර්මශ්‍ර මරමිය පළලෝ යන්ටේ දුන ඥාතිවරගයාද මේ පිණි සාධ කියා අනුමෝදම් වී සැපයෙන් සැපේට පත්තෙත්වා හැම දෙනාටම ධර්මස්්‍රමනය කරන හැම දෙනාටම. විවට්ට ගාමිනී කුසලයක් වේවාකින හිත ඇතිකරගෙන ධර්මස්ත්‍රමණයටට සූදානම් වෙමු. පින්වතුන බුදුරජාණන් වහන්සේ සැවැත් නෝරවාසයකන සමයකදී එක්තරා දේවතාව ක්‍රාත්‍රී බාගේදී තතාගතයන් වහන්සේ වෙද පැමිණි මෙහෙම ගාථාවකින් ප්‍රකාශ කර සිටිය. ඒ සංධම්මාපටිවිධතා පරවාදේ සුනියරේ. සුත්තානේ සුත්තාතයේ න අප බුජ්ජන්ති, කාලෝතේ සං පබුජ්ජිතුන් ඒ සං ධම්මා අප ටිවිධතා යම් අය විසින් මේ චතුරාරි සත්‍යේ ධර්මය මනාකුට අබෝධ කරගෙන ප්‍රතිවේද කරගෙන අවබෝධ කරගෙන නොවති නම්. පරවාදේසු නීියරේ ඔවුන්ව අනෙකු දෘෂ්ටිවාදයක්න් වලට අරගෙන යන්නට පුළුවන්. සමාධන් කරවන්නට පුළුවන්. අන්න අයට ධර්මය දේශනා කරමින්, යම්යම් කරුණු කාරණ කියමින් ඔවුන්ව ඒ සම්මාධිට්ටියෙන් බැහැර කරවන්නට පුළුවන්. සම්මාධිට්තියෙන් බැහැර වෙලා ි්‍යයා දෘෂ්ියට යන පිරිස් දෙකොට සක්කන්නවා සමහරු ධර්මතා වසයෙන්ම තමන්ගේ සසර හුරුව නැත්තං අයුනිසෝ මනසිකාරය මානය දිට්ටියආදී කෙලෙස් ධර්ම නිසාම වෙනවෙන වැරදි අදහස්වලට යනවා. වෙනවෙඳ වැරදි දෘෂ්ටි අරගන්නවා ආත් මේ නිත්‍යයයි මරණින් මතු උපත්තියක් නැහැ දී දෙෙසට වැරදි දේවල් සමාධන් වන්න පටන්ගන්න. සමහරයට කරුණුකාරණා කියලා අන්නයි කියනකොට ඒ එක ඒක විදිහර වැටිරිලා වැට හිලායිව සමාදන් වෙලා ඒක පසු පස්සේ යන්නට පටන් ගන්න. ඒ තමයි නීියරේ ගෙනියනු ලබනවා කියර කියන්න. ඒක උදාහරණයකට ධර්මයටිතරක් ඕනම අදහසකට සමහරයවහරවන්නට පුළුවන්ගෙන් ඇන්නට පුළුවන් කරුණුකාරණා කියල පරිවත්තනය කරවන්නට පුළුවන්. ඒක අපි සාමාන්‍යය සමාජයේ දකින සිදුවීමක්. ඇති මේ විදිහට යමෙක්කු විසින් චතුරාර්රි සත්‍යය ධර්මය මනාකොට ආබෝධ කරගෙන නැත්තම්. ඔවුන්ම අන්න අයට වේවිදිීට වෙනවෙන පැතිවට පොළවන්නට ගොමුකරවන්නට ඉඩතිෙන. හැබැයි චතුරාරිි සත්‍යය ධර්මය යම් කෙනෙක්. ්‍ර්‍යයක් ස ආබෝධ කරගත්තුොත් ඒ පුද්ගලයාටක සිද්ධ වන්නේන. ඒක තමයි යර රතන සූත්‍රයේද දේශනාකරි, යතින්ද කීලෝ පටවින් සිතෝසියා, චතුබ්බි වාතේබී අසම්ප කම්පියෝ, පොළොවෙහි මනාකොට හිටවන ලද ඉන්ද්‍රකීලේ, සතර දෙකින් හමන වාතයෙන් කම්පා නොවන්නසේ තතුූපමං සත්පුරිසං වදාමී යෝ අියඒ අරිය සච්චානී අවිච්ච පස්සති. ජෝ අරිය සච්චානය අවිච්ච පස ඒ වගේ තමයි මේ සත්පුරසය චතුරාර් සත්‍යය ධර්මය මනාකොට දකිනවා නං නියමාකාරෙන් අවබෝධ කරගත්තා න ඒ කෙනව වෙනවෙන වාදවලින් දෘෂ්ටිවාදවනින් කම්පා කරන්නටබ එකෙනාව හොලවන්නට බැහූ ඔහගේ දෘෂ්ටවයි ඔහුගේ අවබෝධෙහි මනාකොට ඉන්ද්‍රීලයක්සේ පිහිටා සිටිනෝ. ඒක තමයි එතන අදහස් කරන්නට යෙදන. තේවී දිහට මේ චතුරාරි සත්්‍යය ධර්මය අවබෝධ කරවලා නැතින කරලා නැතිනම්. ඒකෙනට ඉඩ තියෙනවා වෙන වෙන වාදවලට අරගෙන යන්නට. සවභාවේ අනටත් පුලුවන් තමන්ගිහිත නිසා නැත්ත වෙන කෙනෙක් සමාධන් කරුණුකාරණකිර සමාධන් කරන්න පුලව සමාධිත්්‍යයෙන් ගලවන්නටක් පුළන්. ප්‍රථක්ජන භාව දසේ ඒකයි පංගතු. න පුද්ගලත් ප්‍ර්‍යක්ෂ වශයෙන් චතුරාරි සත්‍ය අබෝධ කරගෙන නැති නිසා මිත්‍යා දෘෂ්ිවල සමාධන් කරවනට පුළා ඒක මේ බවය ඇතුළ වෙන්න පුළුවන් සංසාරය වෙනට පුළුවන්ඒ නිසා තමයි පුතු නානා සත්තානම් මුකං ඕලෝකෙන්තීති නානා ශාස්තෘුවරුන්ගේ මුකේ දිහනත උන් දිහා හැරෙන නිසාමයි පුතද්ජන කියල කියන එක එක නිර්වචනය නිසා බාතයේදී කොච්චර හොඳ ෞද්ධක් කියලා හිටියත් ප්‍රතක්ජන භාවයෙන් කාලක්‍රියයක් කලොත් සසරදී නැවත නැවත වෙනවෙන දෘෂ්ටිවාදවරට ගිහිල්ලා මේ සම්මාධිත්්‍යයෙන් බැහැ වෙන්නට ඉඩක්තියෙනවා. ඒක මේ සත් පෘ්‍රතක්ජ දෝේ තින ෑයනක්ම. නිසා මේ දේවතාවවිල ප්‍රකාශ කරනවා, යමෙක් මේ චතුරාර් සත්‍යය ධර්මය දුක්හ සමු දෙහෙ නිරෝධෙහෙ මාර්ගය කියෙන චතු්‍රාරි සත්‍යය ධර්මය මනාකොට අවබෝධ කරලා නැතිනම් ඔවුන් අන්නයි විසින් වැරදි දෘෂ්ටිවලට අරගෙන යන්න පුුව. එම ැතැයි පුද්ගලෝම් පවා ඒ දෘෂ්ිවලට යන්නට පුළුව. ඒ නිසා කියනවා සුත්තාතේ නප්ප බුද්ජන්ත. එසේ මේ කෙලෙස් වලින් ගහනව ඉන්න මේ සත්‍යයෝ මේ සංසාරයහි නිදාගෙනන්න වගේ. කද හේතු මොහන්දකාරය තියෙන කොට සත්වය නිදි වගේ. ආබෝධිර පත්තලා නෑ නප්ප පුද්ධන්ති බද්ජන්ති කියලා කියන නැගිටිනවා කියනෙක්. අවදිවෙනවා කියනෙක්. අවදවීම සිද්ධ වන්නේ ප්‍රඥාවේ. බුදුරයන් වහන්සේ ගුණ අත්වයෙනවාන්නේ නේද. කෙලෙස් නින්දෙන් අවදි වූ නිසාද බුද්ධ නම් වෙනවා. කෙලෙස්වලින් ගහනයි කියලා කියෙන නිදි වඳුයි. නිදාගෙනෙන්වා කියල සලකන්න. එකටටිය අවදිියෙන් නෑ නිදී. අවදි වෙනවා කියලා කියන්නේ. සත්‍යාබෝධය කරන ප්‍රඥාව පහළවෙලා දේවල් ඇති සැටියට මනාකුට දකිනවා කියන එකයි. එක තමයි පබුදිනවාගේ පුබ්බ පබුද්ධති කියල කියන එතකොට සත්‍යයෝ මේ සංසාරයෙහි ඇලී ගැඩී වාසය කරන සත්‍යයෝ සත්‍යය දකින්න නැතුව සස්සර නිදි ඔවුන් මේ සතරෙන් අවදි වෙන්නේ නැහැ සත්‍යාබෝධය සිද්ධ කරන්නේ නෑ. ඊට පස්තම දේශනා කරන කාලෝතයේ සම් පබුද්ජිතුම් ඔවුන්ට දැන් අවදිවෙන්නට කාලයයි ඇයියේ. බුදුරජාන් වහන්සේ ලෝකයේ පහළ වෙලා නියම ධර්මය දැන් ලෝකයට දේශනා කරනවා. එමනක් ඔවුන්ට මේ ධර්මය අහල ධර්මය ශ්‍රවනය කරලා ධර්මය අවබෝධ කරගෙන මේ කෙලෙස් නින් දෙෙන් අවදිවෙන්නට සුදුසු කාලයයි. ඒකඇම මේ අදහස් කරන්නේ. ඒකනි දැ උදාහරණයකට මහා බ්‍ර්මය ඇවිල්ලා. ආරාධනා කරණ බෝතතා බුදුරජයන් වහන්සේ බුදුනාට පසේ ආාධනා කර ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය දේශනා කරන සේක්වා ලෝකයේ මේ ධර්මයයහන්නට සුදුසු පුද්ගල ඉන්නවා. එ බදුවසින් ලෝකයේ දිහ බැලුව බලපු වෙලා විදි දුටවා ඔහු සමහර සත්වයන්ට ධර්මය අවබෝධ කිරීමේ හැකියාවක් සම්භාවිතාවක් සක්‍යතාවයක් තියෙනු. ඒලා මොකද බුදුරැස් දේශනා කරේ. අපාරුතාතයේ සං අමතස් දවාරායේ සෝතවන්තෝ පමු්චන්තු සද්ධන් විහිංසසඥී පගුුණන බාසිං දම්මේ දම්මන් පණීතන් ම නුජයේසු බ්‍රහ්ම බ්‍රහ්මය, බ්‍රහ්මරාජය මහා බ්‍රක්්මය. විහිංස ස්ඥී පගුුණන්න බාසින්. මම කය වෙහෙසට පත්වෙනවා කියන එක දැකලා මොකද මම ධර්මය දේශනා කරට කාට අවබෝධ වෙන්නේ නැත්තං. එක මට වෙහෙසක් පමණක් කියන එක තේරුම් අරගෙන. විහිංස සඥී පගුනන්න බාසින් මේ මටතු ගොඩා ප්‍රගුණ වෙච්ච මගේ හිතර ගඩක් පැහැදිලීමේ ධර්මයම දේශනාකර නෑ. විහින්ස සඥී පගුුණන්න බාසිං, දම්මන් පනිමේ කුතරම් ප්‍රනීත වනත්දේ ධර්මය දම්මන් පනතම් මනුජේු බ්‍රක්්මේ මනුස්්‍යයන්ට අතර මේ ධර්මයම දේශනා කරන්න නැහැ දශනා කරේ නෑ දශනා නොරන්නට තීරණය කළ. ඇයියේ විහින්ස සඥී මට මේ වෙහෙසක් ඇතිවෙනවා කියන සිතුවිල්ල නිසා. විහිංස සඥීෙන් පගුණන්න බාසින්, දම්මම් පනීතන් මනුජයේසු ්‍රක්මේ. හැබැයි වනස දේශනා කරනවා, අපාරුතා තේසං අමතස්ස දවාරා අමත කියල කියෙන නිර්වාණයට නමක්. නුමියන බැවි ඒයට පත් වූ කෙන නොමියන බැවින්ඒ නිර්වාණ ධහත්වේ චුතුවීමක් නැති බැවින් නැතිවීමක් නැතිවේ නිර්වාණ දහතරක අමත කියලා. අමතස්ස දවාරා කියෙන මාර්ගය කියනෙ එකයි. නිර්වාණ මාර්ගය. එක ලෝකෝත්‍රවෙන්නට පුළුවන් ලෞකක වශයෙන් කරන මාර්ගය වෙනට මේ මාර්ගය නිවන කරා යන මාර්ගයා. අපාරුතා තේසං අමතස්ස දවාර. ඒ යන්න කැමති අයට මේ අම නිර්වාණයට දොරටුවම විවෘත කර. ඇැ මේ පාර යන්නට පුළුවන් නිර්වාණ නගරයට. අමතස්ස දවාර. ඒ පමු ජේ සෝතවන්තෝ පමුත් චන්තු සද්ධන් යමෙක්ට කන් තියෙනවානම් කන්තේර අහන්න තේරෙනවන යම කියනකත් තේරෙනවාන චන තරෙනවාන තරම් ගන්න ලුවන්න ඕහ මේ ශ්‍රද්ධාව මුදාහරරින්න. ඇයිඒ සම්මා සම්බුදුවරයෙක් ලෝකෙ පහළ වෙලා උවහන්සේ සත්‍ය අවබෝධ කරගත්තා උන්හන්සේකිරී විශ්වාසය තියාගෙන. උනාහසේගින් ධර්මය අහන්නට තමන්ගේ දෙකන යොමු කරන්න. තමන්ගේ අවධානයේ දෙන්න කියනකයි අදහස්කර. ආය අවධානයේ දෙන්න මොකද මේ බුදුරන්හසේ සත්ත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකට දේශනා කරනවා ඒ දේශනා කිරීම දේශනා කන ධර්මය අහලා සත්වයාට පුළුවන් මේ සංසාර ගමනින් එතර වෙන්න කියන එකයි එකෙන් අදහස්කර. ඒ මයි මේ බදවතාවත වෙලා කියන්නේ. කාලෝ තේසම් පබුද්ජිතුන් මේ සතර නිදාගෙන ඉන්න කෙලෙස් සන්ඳකාරයට හුවෙලා සස්සර නිදාගෙන ඉන්න මේ සත්වයාට මේ කෙලෙස් නින්දෙන් අවදිවෙන්නට සුදුසු කාලයයිමේ. මොකද සම්මා සම්බුදුරයෙක් ලෝක පහළ වෙලා මේ ෂණ සම්පත්තියක් ලැබිච් අවස්ථාවක්. මනුස්්‍යයෝ වෙලා නැත්තැන් සුගති පරායිෙන් උපත්ති ලබල දෙවියක් ග්‍රක්මයෙක් වෙලා ප්‍රඥාවක් සහිතව ්‍රදධාවක් සයිත කියනද තේරුම් ගන්න පුළුවන් මටමට හිත ඇවිල්ලන. දැ මේ සම්මමා සම්බුදුරෙක් ලෝකට බණ කරක නාහියි්‍යයයි. මේ අනුගමනය නොකරන්නේයයි. මේකින් අපිට අනුගමනය කරන මේ සසර දුකින් මිදෙන්නට පුුවන්. ඒ නිසා. දැ සුසු කාලය ඒනම් හැමදෙනම කන්යොමාගෙන මේ තතාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවනය කරත්වා ඒතුළි මේ සසර දුක කෙලවර කර ගනිත්වා කියෙකයි මේ දේවතාව වෙත්‍ර යෝජනා කරේ. එලා බුදුරයන්හසේ පිල්තු රක්ෂ දෙනවා ඒ සංධම්මා සුප්පටිවිදිිතා පරවාදේ සුනනියරේ සම්බුද්ධා සම්ජඥඥාය සමම චරන්ති විසමේ සම ඒ සන් දම්මා සුප්පටිවිදිතා. යමෙක් මේ චතුරාර් සත්‍යය ධර්රමය ප්‍රත්්‍යයක්සකුට අවබෝධ කරගත්තාද. පරවා දේසුන්න නීරේ ඔවුන් අන්නයට කුච්චර කරුණුකාරණ කියලවත්. තමන්ගේ අල්බෝධඥානෙන් වෙනස් කරවන්නට බැ කරුණුකාරණ කිය වස්. එහෙමතින් කර්මකාරණ වෙනස් කරන්න බැරි සමහරයින්නවා දෘෂ්ටි ගතිකව. ඉති එහමත්කයි ඉන්නවා සමහර ඉන්නවා දැඩියෝම මේ දෘෂ්ටිය භාරගෙන කවදාවත් වෙනස්. සම්මාධීට එනට සුදුසු එකනෙක් කැමැත්තක් පල නොකරය. ඒ සඳහා හිත පහල නොවෙනය. න උදාහරණයකට අපි ගත්තොත් සහර කෙනෙක් මිත්‍ය දෘෂ්ටි නියතමත්‍ය දෘෂ්ටි අරගෙන ඒවාවල කටයුතු කල සමාදීම් භාවනාවගේ මිනිසි කල්ල මෙිෙහි කල මෙිහි කල ස්ථාවර වෙන දෘෂ්ටියයහි මත්‍ය දෘ්ි ස්ථාාවර වෙනවා. ස්ථාවර්නාටස බුදුරු සීයක්ක් ඇවෙල බනකිව්වත්. දාහක්ඇවෙල බනවුවත් ඒ ජීවිතය හුට වෙනස් කරන්නට හැකිියාවක් නැහැකිලා කියන. වගේ සමහරය මිත්‍යා දෘෂ්ටියෙන් හොවල්නට බ්‍යාපිට. මෙතන කතා කරන්නේ සම්මා ධිත්්තියෙන් චතුරාය සත්්‍යය ධර්මය අවබෝධ කරාන්නං ඒ පුද්ගලයාව නැවත මිත්‍යා දෘෂ්ටියකට කිසි කෙනෙක්ට ගිිය අනක බැන්න නියරේ. සම්බුද්ධා සම්ම ධ්ඥාය චරන්ති විසමේ සමන්. මේ සම්මා සම්බුදුවරු මනාකොට මේ ධර්මය අබෝධ කරගෙන විසම වූ තැන්වල සමෝ හැසිරෙනවා මනාකොට නිවැර දිලෙස හැසිරෙනවා කනක අදහස් කර. මොකද මේ චතුරාර්ි සත්ත්‍යේ ධර්මය තනය සමන් ප්‍රධ්‍යයක්ෂව ආබෝධ කරගත්තා කියනකිෙත් තේරුම. පින්ගතුනේ ආබෝධ කර ගැනීමේ ක්‍රරම දෙකක් තියන. ආරම්මණ කරන වසේන සහ කාරණ වසේන එකන්නේ තමන් අරුණ කිරීම වසේ යම් ඥම් කරුණු කාරණා තේරුම් ගන්න. ඉරි පස්සේ හේතුතෝ කාරණතෝ එකනේ ඒ අවබෝධ කිරරි අසම් මහතෝ එකැන අවබෝධ කිරීමට තිය බාධක දුර කිරීම වන අබෝධයක් ලාගනමේ ක්‍රම දෙකම අවශ්‍ය අපි නිර්වාණ ගමන්ට නැ උදාහරණයකට අපි ගත්තෝත්. කවුරු හරි කෙනෙක් දුක්ක සත්‍ය අබෝධ කරන්න යනකොට මේ නාමරූප දෙක හොඳර වෙන් කල්ලාරගෙන නනාමයේ රූපයහිතනි අතාහාස් භාවේ මනසිකාරන්න ඕනි ආබෝධ කරන්නට ඕනි තරම් ගන්නට ඕනි ඒක තියන නිසත් බව නිජ්ජී බව සත්වය පුදගලෙක් නොන බව ඇතිව නැතිව යන බව දුක් උපදවන බව වසගේ නැතිබ මෙ අආබෝධ කරගන්න ට ඕනි මේලා ත්‍රිලක්ෂණයේ ආබෝධ කරගන්නා කියලා කිය. එඇතරම මේ ත්‍රිලක්ෂය මනාකොට ආබෝධ කරගෙන මේවා තිනි අතාස් භාවේ තේරුන්ගත්තට පස්සේ ඒකෙනට ඒ විදර්සනා ඥානීෙන් මනසිකාර කරගෙන කරගෙන යනකොට තේරෙන්ට පටන්ගන්නවා රූපේනං ඒකාන්තන් සත්වේ පුද්ගලයෙක් නෙවෙේ. නාමේනං ඒකාන්තින් සත්වේ පුද්ගලයෙක් නිව ගේම් කියනව සත්වේ පුදගලක් නොව ලිම් ැටීමම් කියනවත්වේ පුදගලෙක් නව මේම තේරනට ප්‍රති්‍යක්ෂ වැහහිටගන්න. එවගේ මේ සියල්ලක්ම හේතු නිසාහටගන්න හේතු නිසා පවත්න ධර්ම කියනකත් ප්‍රත්්‍යක්ෂව තේරනට පටන්ගන්න. මේ විදිල් ලොකු ගැඹරු අබෝධයකට ඒ මනසිකාර කරන කරන වාරය ගානි තේරෙනටට පටි සවපාදය වැහහිනට පටන්ග. බැ මෙෙම කරගෙන ගියාට නැවත නැවත සම්මහ පේ සිත්තුවල ඇතිවන්න පුළන් විදසනා භවාවනාබඩ්න යෝගෙක් තමන්ගේ නාමරූප දෙක මෙමහි කරගෙන යනකොට නාමරූප වශයෙන් මෙහි කර යන කොට පින්ගතුනි ඒ වෙලා විදිී ඒ මනසිකාය කරන කොටනම් එතන සත්වේ පුද්ගලෙක්න ආත්මයක් නැකන හොඳර තේර. තත්වයක්නව රූප සත්වයක් නවකට නමුම අප ඒක අවදනාට පස්සේ එකන භවනා ැගිට පසේ දන වැඩකටතු කරනකොට සත්ව පුද්ගල සංඥාිට නවත නැවත පැනගෙන. එක හේතුව තමයි ඒ සත්ත පුද්ගල සංඥාව ඇතිකරවන සම්මූහ අපි සම්පූර්ණය දුර කල නැති බව. සම්පූර්ණය දුර වෙලා ැතිනම් අපිතුර එක නැවත නැවත පැරනගින්නට පුළුවන් හටගන්න පුළුවන්. එහෙම නං. අවබෝධේ පරිපූර්ණය සම්පූර්ණය. ඒ ඒ වෙලාවට කරමුත් තේරෙනවා නමුත් නැවත නැවතේ හට ගන්නට පුළුවන් කෙලකෙන අවබෝධ පරිපූර්ණ වෙලා නෑක. අබෝධ පරිපර්ණමන්නට නං මේ චතුරාලිකින් දුක්ක සත්්‍යය සමුදේ සත්‍යයාදය පිළිබඳව තියෙනවා නං යම් සම්මෝහයක්. ඒ අමතක වෙන ගතියක් ඒක සම්පූර්ණය හිතට කා නොවිදිච්ච බවක්. ඒටෙන අවිද්‍යා අනුසේ කියලා ඒ අනුසේ සම්පූර්ණය දුර කරන්නට ඕනේ විනාස කරන්නට ඕනි. ඒක සිද්ධ කරන්නේ මාර්ගඥානී. එතට අ අපි කරන්නට ඕනි විදර්ශනා වශයෙන් මේ චතුරාර්රි සත්‍ය ධර්මය මනාකොට නැවත නැවත අබෝධ කරන්නට සතුරාරි සත්‍ය අබෝධ කරනවා කියෙන වෙනමක්කත් නෙවේ පිගතුනි. නාමරූපයෝ නාමරූපලිස තේරුම් රගෙන ඒවා තියන අනිත්‍ය දුක්ක අනාත්ම අසාර අසුභ නිසත්ව නිජ්ජීව ස්වභාවයන් නැවත නැවත මෙනි හි කරන්නට ඕනි නැව නැවත තේරුම් ගන්නට ඕනි හම තේරුම් රගෙන යනකොට ඔන්න අපිට අපි දන්නවා මේක දුක්ගොඩක්. මේ සැපේට හේතුවන්නක් නෙවෙයි මේක හේතු නිසා ෘෂ්නාව නිසා සකස් වනද මෙයාදී ලෙසට දුක්ක සත්‍යය පිළිබඳ අබෝධය වැටහහිනට පටන්ගන්න. දුක්ක සත්ත්‍යය පිළිබඳ කරු කාරණ තරණට පටන්ගන්න. එම කරුණුකාරණ තේරණකොට කරුණුකාරණ අවෝධ වෙනකොට දුක්ක සත්‍යය පිළිබඳ අන්න ඒ වෙලා විදි අන්න අපි චතුරාලය සත්‍යය අවබෝධ කලා කියෙන සංක්‍යාවට ය තරුම් ගත්තා කියෙන සංක්‍යාවටය. ර සත බෝධ කරනවා කියලලා කියන්නේ දුක්කත්ත්‍යේ තේරුම් ගන්නවා කියනෙ එකතැනකද. එතඩේ දුක්ක සත්්‍යය කියල කියෙනන නාමරූපයක. දුක්ක සත්ත්‍යය කියල කියෙන අනිත්‍ය දුක් අනාත්ම ධර්ම සමූ පංචුපාදානස්කන්දය. එන අපි සාමාන්‍යයම විදරසන වඩාගෙන යනකොට දුක්ක සත්‍යතමයි මේ අහර උස්සල බලන්නේ. දුක්ක සත්‍ය අයි මේ තේරුම්ගන්න. ඊට පසේ දුක් නවත නැත හැවෙන්න හේතුව පටි සවපද මනහිකරනවා තර ්‍රෂ්ාාවනිසා දුක ඇති ව හැටි කරමේ සාදුක ඇති වෙන හැටි අවිද්‍යාව දක තේරු ගන්න. මයි මුදතේ ේරු ගැනීම ්‍රෘ්ා මුල්කරගෙන නිද කෙස් ධර්මත් හේතු කරගෙන කර්මත් හේතුකරගෙන දුක තිව ැට තේරුම්ගන්න මුදේ තේරුම් ගැනී. ඉට පස්සේ සමුදේ තියෙනකොට අපේ සන්තානයයේ තුෘෂ්ණාව අප්‍රහණ නම් කෙලෙස් ධර්ම අප ප්‍රහීන නම් මොකද වෙන්නේ. අපිට මේ දුක සත්්‍යය පංචපාදානස්කන්දී නැති දු නැවත නැවත හට ගන්නට නියමිතයි එකට අනුත් පන්න දුක කිය හට ගන්නට නියමි වක් යවා. ඒහට ගන්නට නියමිත බව හේතු කරගෙන මේ තෘෂ්ණාවදී වූ කෙස් ධර්ම අපේ සන්තාානයේ පවතින තාකල් අ උපදිට නීමිත කෙස් අපදින නමත දුක්සහ දුක්ද ධර්මික නැත්තංම් අනුත්පන්න ස්කන්ද ටික අපි මිදිලනේ ඒවලේ මිදීමක් ඇතිවන්නේ නෑ. ඒවයි අපි බැඳිලයින්නවා. ඒකනෙ දුකේ ඇලිලා ගැලිල තමයි වාසය කරන්න. බැඳන තමයිවාසය කරන්න. එතුට ඒ සඳහමකද කරන්න ටෝනිේ ඒකින් මිදීමට සඳහා අතමිදීමට සඳහා මේ තියන කෙලෙස් ධර්මටික අපි ගලවන්න ටෝනි. ඒ ධර්ම දුරන්නටෝ. එක දුර කරන කොට අර පහලවිය හැකිව තිබෙන අනුත්පන්න ස්කන් දෙහැන්ගේියාවි මිදෙනවා. ඒ අනුත්පන්න ස්කන්ධයන්ගේ නිරෝධයට අනුත්පන්න ස්කන්ධයන්ගේ නූපදීමට න නිර්වාණ ධහතුක කියීම. ඒකටඒ නිර්වාණ ධාතු අපිස් සම තරම් ගන්න අනුපන්න ස්කන්ද තේරුම් අරගෙන අනුත් පන්න ස්කන්ද පපද හැකි බව තරුම් ගන්න එක ඒ තේරුම් ගන්නන්නේ මේ ස්කන්දයෝ පහල වන්නේ මේ හේතුන්ගේල ෙසර තේරු ගන්නටඕ. ඉටසඒ හේතුන් අපේ සතනතුර තියෙනවා නං ස්කන්දුපදින නමිත බව තේරුම් ගන්නට ඕන. එඒම තරුම් අරගෙන ඒස්කන්ඒ හෙරෙස්්ටික ගලවනකොට අරස්කන්ධයන් මිදනඒක අපිට අබෝධ කරගන්න පුළුවන් වවා තර තමයි නිර්වාණ දහතව පිබඳ රෝධ සත්පිම බෝධ කරගෙන. ඊට පස්ස පින් අනි. ඒ වගේම මේ භාවල් කරගෙන යනි සීල සවාධි ප්‍රඥකන ගුණ ධර්මටික දිනෙන් දි දියුණ රීම තුළ. ්‍රපිට අනුමාන වයෙන් මාර්ග සත්්‍යය කෙනෙක් තේරෙන්ෙනටන්ගන්න. මේ විදිහට මේ චතුරාර්ය සත්‍යයම අපි භාගනාබඩ නොකොට ප්‍රතිපත්තියදෙන කොට අපිට ඒ මට්ටමින් වැටහෙන. මේක අරමුණු කිරම් වසෙන් අපිට තේරණ එකක්. නමුත් මෙහෙම වනාට මේ අපිට අමතක වෙන වනි මේක අප එදිනිදා ජීවිතවලද අමතක වෙලා අපි වැරදි අන්තවටයනු. අපි ඇලනවා ගැටෙනවා ප්‍රාර්ථනාතියා ගන්නවා සැප දේවල් පසුපස්ස වනවා දුක් දේවල් ප්‍රතික් සේප කරනවා. මේ වගේ අපි ඉතාම සංකීර් නැතන් හ කෙස් බරිත ජීවිතවට පඒ කියන අමතක වෙනවා කියන එක. ඒ අමතකවීම සිද්ධෙන කියන සතියෙන් තොරවෙනවා කියන එක. ඒ අමතකවීමද අපිට ඒ තියන දේවල් අපි ඒ ආසකරන දේවල් ගැටන දවල් ගැ අපිට ඒ කෙරහි විශ්වාසයයක් ඇතිව වෙන. එහම නැතන් ඒවා පිළිගන්න ගතියක් ඒවා සත්්‍යලෙස දකි නගැතියක්. මේ තමයි සම්මෝහහි ක්‍රෘත්තය. මලාවට පත්වෙනවා. මුලාවට පත්වෙලා විශ්වාස කරය පසුබස් අපි හබායන. තමයි සම්මෝහය.ඒ සම්මෝඒ හේතුරග අපට අර සත්‍යය අමතක වෙන. ප්‍රතිබදාව ේදනකොට ධර්මයක් වනය කරනකට මේක තමයි ඇත්ත මේ තමයි කලයුත්තේ කියන මතක නැවත ද අරුණ කිරීමසේ අපට යම් යම් අවබෝධ ලැබෙනවා. නමුත් අපි තුර තියෙනවා මේක නැවත නැවත වසාගන්න සම්මෝහයක් ඒකයට පත්වෙල අතමයි තියන මේ වෙලාව. ධර්මය අහනකොට භාවනා කරනකට. ඒ නැවත නැව මතුවෙන. ඒ තියන තාකල් ආබෝධය පරිපූර්ණය මොකද අරක යටකරගෙන ගොඩාකර සම්මෝහය මතුලා තිමුණත් සම්පූර්ණයෙන් අරකින් අප ඉ වත්වනට පුළම් ප්‍රපදාව. එනිසයි සම්මෝහය තියන් ඉන්න තාක්කල් සම්පූර්ණයෙන් අපිකෙන් මිදිිලන ප්‍රශ්නයෙන් ඇටලුවේ මිදිලනේ. ඒ සඳහ අපි කරන්න ටෝන මේ සම්මෝහය සම්පූර්ණය ඉවත් කරන එක දුරරන එක ගලවලදානයක. ඒක කරන්නට නං ප්‍රතිපදාවේ යෙදිලා මෙ අබෝධක් ඥාන මස්තකප්‍රාප්ත කරන්නටඕන මුදුනට පමුණවාගන්නටඕනි එක මුදුනට පමණවාගන්න කොට අර සම්මහෝහේ දුරු කරලා විනාශ කරලා අපි සම්පූර්ණ පරිපූර්ණ අවබෝධක් ඥානයකට පැමිණෙනවා කියෙන මතකතියාගන්න. මේකට කියන අසම්මහ වශය ආබෝධ කිරම් ඒ එකත් අවබෝධයක් පින්හතුනි. ඒ අබෝධය තම ඇත්තටම අවසායේ වැදගත්ම අබෝධ. ආරම්මණ කරන වයෙන් කොච්චරාබෝධකරත් සම්මහ වසයෙන්. සම්මෝහේ දුරුකිරීම් වසේ අවබෝධය සිද්ධ කර ගත්ති නැති නම්. අපේ අවබෝධක් ඥානය ස්ථාවර නැහැ පරිපූර්ණ නැහැ කළ මතකතියාගන්න. එතය නිසාම චතුරාර් සත්‍යය ධර්මය අරමුණු කිරීම් වසයෙන් සහ, සම්මෝහේ දුරුකිරීම් වසයේ න අබෝධ කර ගැනීම තමයි, ඒසං දම්මා සුප්පටි විධතහ කලා බුදුරන්හස දශනා කර. පෘතක්ජන සත්වය, කොතෙක් බන බවයි මේකත් මතක තියෙන අ සම්මෝහ වසේන එක දුරු කරන්නට ආරම්මණ කරන වශේ නැවත නැත අරුණු කලා තියන්න වඕ හම නැතුව බෑ මේ නිසේ දෙම අ්‍යය වශ. එක මාත්‍ය වශ්‍යයි, නමුත් ඒ ආබෝධය පරිපූර්ණ වන්නේ අසම් මෝහ වශයෙන්. ඒ කියන්නේ මේ සත්‍යය වහන මොහය අප සන්තාන ගතව ඉතිරි නෝන පරිද්දෙන් සම්පූර්ණයෙන් දුරු කරපු දවසට එදාට අන්න අපි ආබෝධඥානේ පරිපූර්ණ කරගත්ත හා කියෙන මතක තියාගන්නටට. ඒ සන් දම්මා සුප්පටිවිදිත හා යමක විසින් මේ ධර්මයෝ මනාකොට අවබෝධ කලා තියෙනවා නං. ඔවංන්ව පරවාදේසු නනීරේ ඔවුව මේ අපදු මේ වැරදි මතවලට දෘ්ිවලට අරගෙන යන්නට බැක කරන්නට බ පරවාදේසු නනීයරේ. ඒතා බුදුරස් දේශනාය කරේ මං කලින් කිවවගේ යතින්ද කීලෝ පටවින්සි, තෝසියා චතු්බි වාතේබි අසම්ප කම්පියූ. තතු උපමං සප්පුරි සං වදාමී යෝ අරිය සච්චානි අවිච්ච පසති. එතුර යමෙක් මේ චතුරාර් සත්‍යය ධර්මය මනාකොට නිවැරදිව. ආබෝධ කරගත්තා නම් තේරුම්ගත්තා නං ඒකෙනා අනිත් වාදවලින් හොළවන්නට බෑහුගේ සම්මාධිට්චිය. ඒකයන්නේ හරියට ඉන්ද්‍රකීලයක් පොළවෙයි පිහිටා තියෙනකොට ඒ එකැන ඉන්ද්‍රකීලේ කියනක හරි භාගයක් පොලෝ යට පාගයක් පොවෙෙන් උඩ. එත මේක හොළවන්නට බෑනි පින්වතුන හුළඟින් හෙලවෙන්නන්නේ හරිමස්ථාවරයි ඉද්‍රකීලේ උසර තිය නොමේක. හරිස්ථාවරයි. එතොට ඉන්ද්‍රකීලය, හරදිගින් හම හුලින් හොවන්නට බැහගේ මේ පෙරලන්නට බැක තල්ු කරත් ෙන් පෙරලන් ලෙසින ඉද්‍රකේදක් කියන එක. එකින් ඉන්ද්‍රකීලයක් බඳුවි කියල කියෙ සෙලවෙන්න හැමකද හරිට භාගයක් පොළොවයට බාගයි පො වඩ. හරිට මැද තමයි පොලො පොලෝගාව තිය පොලොමටමේ තියෙට මේ හොවන එක ලේසිනෑ කරවන එක ලේසි නැහැ. ුල් හමක් කියන මේ හෙලවෙ නෑම ඉන්ද්‍රකීද. පොඩ්ඩ පො වැ තිෙනවාන නුවක් ළලට ටන්න පුලන් ගහක් වගේ ද. නමුමතම පොේ හොඳටම ගිලා බදර කිදා ෙල තියෙනකොට ඉද්‍ර කියලේ හොට වන්නට වටන්ට. ඒගේ තමයි චතුරාර්රි සත්‍යය ධර්මය ආරම්මණ කරන වයනු දැනගෙන අසම්මෝහ වසයෙන් ඒහිතින සම්මෝහය සම්පූර්ණය දුරු කල්ලා. සත්‍යබෝධය කරපු කෙනාව මොනම කරුණක්නි සාවත්. අරද වන්නට බයයිකනික හරියට පින්ගතුන තමන් දැන් යම් කිසි කාබරයකට ගිහිල්ලා ඒ කාම්බරේ මනික් තිනවෙල අපිල මැනික දකිනවා දැකට පස්ෙඩියටාවට පස්ේ අනත් අක නෑන ෝක මනිික් යෙනවාද නැද දන්නන්නේ නෑ කතාවක් තියෙන ෝකේ මැනිකක් නැහැ කියලා මෙහම කතාවත්තිනකට හරින්න නෑන මොක තම ප්‍ර්‍යක්ෂ දැක ඉවරයින්නේ දැන් අනිත්කට්ටියේ කොච්චර කතාකිව්වත්. මොන මොන අදහස් කිව්වත් ඒකේ තමන්ව එතන මැනික්තියවා කියනක් ගැන අයමුතුුවන් තමන්ට සැකයක් පබද වන්නට බැමක තමන් ඇස්දකින් දැක්කයික. ඒවගේ තමයි මේ චතුරාණය සත්‍යය ධර්මය ආරම්මණ කරන වශයෙන් දැනගෙන දැනගෙන ගිහිල්ලා අසම් ූහෝ වශයනඋතාබෝධ කරගෙන ඒ ගැනති සම්මූහ සම්පූර්ය දුරකරත්තියම් කෙනෙ ඒ පුද්ගලයා මේ ජීවිතේදිවේවා සසරදවේවා කවදාවත් වැරදි දෘෂ්ටියක සමාදන් කරවන්නට බෑ මේක තමයි ආරය භාාවේතින විශේෂත්වය ඒකතයි බදුරණන්ස දේශනා කරේ ඒ සන් දම්මා සුප්ප්ටි බිදිතා අර කිව්වා වගේ චතුරාරි සත්‍යය ධර්මය නැවත නැවත බලල අර්මුණු කරලා ඒ වගේම අවසානයේදී ඒ එය වසන සම්මහය සම්පූර්ණය දුරු කරලා අවබෝධය කිසි අඩුවක් නැතිනම් ඒ අත. ොචරුණු කාරණ කියවත් මරණින් මත්්‍ය උපත්තියක් නැත මේ සියල්ලම භෞතිකය ආදී කතා කොච්චර කිව්වත් ඔවුන් ඒ වැරදි දෘෂ්ටියක සමාධංකරවන්නට බෑ සම්මාධිත්්‍යයෙන් ගලවන්නට බෑ මන් දන්නවා සංසාරයේ සභාවය තමන් දන්නවා සසර දුක උපඋපදිට නීමමිතුවතිබිච දුක සහ එහි නිරෝධය වූ නිර්වාණ දහතුව තම ප්‍රත්‍යක්ෂ කරගෙන නිවරයි. ඒ වගේ අය වෙන වෙන දෘෂ්ටිවාදවර සමාධංකරවීමක් කරන්නට බෑ. එබස් එකගේ සම්බුද්ධ සම්ම ධඥාය සම්බුදුවරු මනාකොට මේ කරුණුකාරණ අආබෝධ කරගෙන. සම්බුද්ධ කියලා කියන්න පින්ගතන තමන්ම ධර්මය ආබෝධ කරපු අයි. මෙතැන සම්බුද්ධ කියනකි අදහස් තමයි ධර්මය ආවබෝධ කලා කියන එකයි මෙක සම්බුද්ධ කියෙනෙ තේරුම්. එකැනෙක් කරුණුකාරණ සම්බුද්ධ මනාකොට සමේන නැතං ඥායේන ධම්මේන හේතුනා හරියට ධර්මානුකූලව හේතු අනු කූලව, මනාකොට ආබෝධ කරපු කෙන තමයි සම්බුද්ධ කකෙන මෙතන සලකන්නේ. සමහරතැන්වල සම්බුද්ධ කියනගේ අර්ථේති න තනියම ධර්මය ආබෝධ කරා කියනක. මෙතන ගන්නේ නියමාකාරයෙන් නිවැරදිව ධර්ම අබෝධ කරාගෙනකයි සම්බුද්ධ. සම්බුද්ධා සම්ම ධඥාය මනාකොට කර්ුණකාරණා දැකල දැනගෙන. කවුද මේ සම්බුදුවර. බුදුවර පින් ඔතුනි ධර්මය හයටට හතරක්කින්නවා. සම්මා සම්බුදුවර, ඒක කියන්නේ සර්වක් ඥත්තයට පත්තච්ච සියල්ල දන්නා වූ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුවර. තනියම ධර්මය තමන්ගේ ධර්මය අවබෝධ කරගෙන අන්නට අවබෝධ කිරීමට සමර්ථ භාවයක් නැතිව. නමුත් තරයම තනියම ධර්මය අවබෝධ කරව පසේ බුදුර. පච්චේක බුද්ධ. ඊට බස් අනුන්ගෙන් ධර්මය අහාලා පරතෝ ගෝසය උපකාර කරගෙන ධර්මේශවනය කළ ධර්මය අවබෝධ කරව ශ්‍රාවක බුදුුවරු. එකෙන් අග්‍රශ්‍රාවක දෙනම පහන්සේ ප්‍රධාන කොට ඇති සියලුම ප්‍රෘති ශ්‍රාවකයෝ ශ්‍රාවක බුද්ධ. ඒ ප සත ුද්ද කියල සුත බුද්ධ කියන්න පගතන චතුරාය සත්‍ය ධර්මය පිළිබඳව ොඳ බහුස් සුත භාවයක් ඇති කරගෙන, හොඳ ධර්මත් ඥාණය කැතිව වාසේ කරනාය කරන කාර හො තේරුම් ගත්තා සු බද සු බදධ දක මකද සුත බද්ධබාව ඉඳලා අපිට ඉතිරි බදධත්ව කර යන්නට පොළුවන් වෙන. දරම ත්‍ර වැෑරු බදුවර ඉන්නවා. ඒ සත්‍රවදාාරම් බදුවර අතරින් මේ සූත්‍රී දෙප අදහස් කරන්නේ සම්බුද්ධ සම්ම ධංඥාය කියලා මුල් බුදුවරු තුන්න්නම්. ඒකයනෙ චතු්‍රාරි සත්‍ය ධර්මය අබෝධ කරපු සම්මා සම්බුදුවරු පසේ බුදුවරු සහ ශාවක බුදුවර විතරය අහස්රන්න මොකද ව හස ම ප්‍ර්‍යක් ෂ දැන ගෙනති සුත බද්ධ කිය බහස්වත භික්ෂන් වහන්සේ ඇතම් හස්වත පුදගලයෝ යම්ම අටමෙකල මේ තේරුම් ගත්තර, ප්‍ර්‍යක්ෂම අබෝධ කරගින් නිවරණෑ. එනිසා ඔම් එතටන් අරගන්න නේ. සම්බුද්ධා සම්ම ධ්ඥාය චරන්ති විසමී සමන් ඔ විසම තැන්වල මනාකොට හැසිරනෝ. මොකද මේ විසම කියල කියන්. විසම කියල කියන්න පින්ගතන සම කියන එකේ තේරුම තමයි නිවැරදිව ධර්මානුකූලව, යම් කිසි දෙයක් සිද්ධ කරනවාන යම් යම් දේවල් හට ගන්නවා නම් උපදිනවාන නඒවට කර සම කියලා. මෙතන සම කියල අදහස් කරන්නේ කුසල ධර්ම කියන එක. යහපත් දේවල් ධර්මය හේතු කරගෙන නිවැරදි ප්‍රතිපදාව යෝනිශෝමන සිකාරයාදී හේතුකරගෙන හට ගන්නාවූ ධර්ම. විසම කිය කැනට විරුද්ධ දේල්. විසම වෙන දේවල් සියල්ලම අකු සල්පිංහ තුළ. අකුසල්තමයි විසමයි කියල කියෙන. එතකොට මේ චරන්ත විසමය සමන් කියල කියනවා මෙතන විසමමාරග තුනක් ගැන අටුවායි දක්වලා තියෙන. මොකද ලෝක සනිවාසය විසමයි සත්ත නිකාය විසමයි කලේෂ ාතිය කලේෂ ජාත විසමයි. කලේ ාත කේත සමහය ජාත කලේ විසම හට ගත්ත කෙස් ධර්මටික විසමයි. ො ලෝක සනිවාසය කියලා කියන්නේ ලෝක සනිවාසය කියනගේ තේරුම තමයි සත්වයන්ගේ ක්‍රියා කලාප නැත්තං හැසිරීම් කියන එකයි ඒ හැසිරීම් කියලකිවම් මෙතන ගොඩාක් සත්ත ප්‍රජාව දුෂ්චරිතය ඇන්ගේ හැසිරෙනවා. ්‍රා ගත අධින්න ානයන්ගින් වැල කියලා නැදැන්. මනිීමරන් නැතිවේ බහතරයක්ම නිසු. නමුත් සත්ව ගහතනාදිය පෙළමෙනවා. කුඩාකුඩා සතුන්ගැන අපි සලකන්නන්නේ නමත ප්‍රාගාත කෙලක කිය. විසමච දුෂ්චරිත කියල කිය. එතොට ඒවිට බොරු කියන අවස්ථාවල ිච්වස්ථාවරදි. රකම් කිරීම ද සිද්ධ කරන්න පෙළබෙනවා කාමේවර්ද හැසිරන සහරු පෙළබෙනවා හිස් වචන කියන්නට කේලාම් කියන්නට පරු වචනෙන් න්න හිත්‍රී ද වන්නට මිනිස පළබෙන. ති ගොඩක් සැලකවුතු ප්‍රමාණයක් මේ දුෂ්චරිතව වල සම්පූර්ය මිදිින නෑ පේංගතුන. ඒවති හැමතිස්සම කරනවා නෙවේ අවස්ථාව ලද විටිදී කරන්නට පෙළබෙනවා. එතකොට මේ ලෝක සංනිවාසය මේ විදිහට දුෂ්චරිතයන්ගේ යෙදෙනකොට ඒට විසම බවක් එක තියෙනවා. මේ සත්්‍යයාගේ මේ හැසිරීම් ටික හරි විසමයි. ද ලෝක සත්්‍යයා බොහෝ දෙනා මේ විදිහේ වැරදි හැගී වැරදි ක්‍රියාවල ඉෙදනෙ බුුවරු දකිනවා පිගතුනින්. ඒවගේම සත්ත නිකාය කියන එකත් විසමයි. සත්ත නිකාය කල ගෙන සත්ත ප්‍රජාව. ඇයි ඔවු විසම වනට හේතුව. ඔවන්තර සම්මෝහේ නිතර තියෙන. සම්මෝහය කියල කියන්නේ මදය ප්‍රමාදයාදී ඇතිවන්නට හේතුවෙන අනවබෝධය තියෙන. මේ දේවල් සත්වය පුද්ගලයෙක් ආත්මයක් ම මාගේ කර දැඩිව අල්ල ගන්න බව මේ දෙවල්ත මේට හේතුවතමයි සම්මෝහය. මුලාව සම්මෝහය මුලාව හේතු කරගෙන මේ සත්ව ප්‍රජාවත් විසමකද සම් විසම ධර්මයකින් යෙදි තියෙන ඒ එකකත් එකක සම්බන්්ධයි. එනිසා මේ සත්ත ප්‍රජාව විසමයි කියෙන හඳුල්න්න. උ තුළ තර මහු වැඩට කරන්නේ වැරදි ආකල්ප සමමාකල්පද. සත්‍යේ විරුද්ධ ආකල්ප සමාකල්ම නිත්‍ය භාාවේ සුක භාවේ ආත්න භාව නවතමයි උන් යපෙන්නේ. තර විසමයි මේ සත්පනිකායි. ඉරෙස කෙලෙස ජාත ජාත කලේෙස කල කියනට හටගත්ත කෙලෙස්සොලයි කතා කරන්න දෙයක්ම නෑ. ඒව සියල්ලක්ම විසමයි මොකදේව හටගන්නම සම්මෝහය ප්‍රඥ්ඥමය මෝහය අදී හේතු කර වෙන ආයුනසෝ මනසිකාර අදී හේතුකර ඒවා ලෝකයේ පවතින මේ ඒවා නිසා විපට ේ විඳින්ඳ වෙන්නෙත් අකුසල් අනි අනිෂ්ට විපාක ධර්ම. ඒ නිසා මේ කේශ ජාතත් විසමයි තව මේ කිපු සත්වයන්ගේ චර්ියාවන් ඒ වගේම සම්මෝහෙන් මුලාවෙච්, මුසපත්වෙච්ච සත්ව ප්‍රජාව සහ හටගන්න කෙලෙස් ධර්ම කියන විසම ධර්ම අජ්්‍යුපෙක්කෙත්වා ඒක ගැන මැදහත්ත බලනවා බුදුවරු. ඒගැ නමුතු කලබල වෙන්නට යන්නේ නැහැ ගෙනන කම්ාාවවින්නට යන්න නහ මේ තමයි ලකස් සභාවවෙ කියට තේරුන්ගන කරුණාවක් ඇතුවේ ව බේරගන්න ත්සාහත් පෙනවා. නමුත් එතන මධ්‍යස්තවේ දිහා බලන බලලායිව තේරුම් අරගෙන එකට හවවෙන්නේ.ඒට යට වෙන්නේනෑ. බොහෝ දෙෙන දුෘෂ්චරිතවල යදනා කියලා දුෂ්චරිත පසු පස්සේ යන්න නෑ. ලෝක සත්වයා මුලාවෙෙන් මුලාවනා කියලා. ඒ කනිකා රැල්ලකට වගේඇහුවෙලා ඒ සම්මෝහේ මස්සෙ පසු පස්සේ යන්නන්නේ නෑද. ලෝකයාම සැපහොයාගෙන ගමන් කරනවා. ලෝකයාම අපි හිත මුොකෝ පංචකාමි බුක්ති විඳින් ඕනි කියලා කියනොඩ ක්තරා සමාජ රැල්ලක් වගේ එක සමාජ ලොකු පීරණයක් ෙනව සත්වය. ඒකනි සාමාන්‍යෙන් ඔය ප්‍රතිපත්ති පූර්ණය කරමින්. සමහාරයි අවිවාහක බ්‍ර්මචාරීව කාලය ගත කනො එක සමාජර ගැල පෙන්ෙන්නේ මොකදහෙම දෙයක් කරන්න කියලලා සමාජෙන් ලොකු පීඩනයක්ක ඔුන්ටේ න පැවිද්දට පත්වනකොත් එහෙම ඇයි මේ සමාජයෙන් වෙන් වෙලා මේ වගේ පැවිජීවිතයක් ගත කරන්න තීරණය කරන්න කෙනෙ ලොු ගැටු අඇතවට මාජයම යන්න එක පැත්තකට එක රැල්ලකටහුණනාාවම ගන යන වගේ සිද්ධිය. නමුත් ඒ පීඩනයට සසු නොවීන්නට මේ බුදුවරු සමරයි. ලෝක සනිවාසය ලෝක ප්‍රජාම සත්ව නිකායම මුලාවෙන් මුසපත්වෙලා හිටියත් ඉන් මිදෙනවා. ලෝක සනිවාසයම සාමාන්‍යෙන් අකුසර ධර්ම ගණගන්නතු යවයි ඒවා කඩ කරන්නට ඉදිල හිටියත් ඒකින් මේ බුදුරු මිදනවා. එයවගේම කලේෂ ජාත ජාත කලේෂන්ක ේ ෙලස්ටික. අපේ සන්තාන ගතවල හටගන්නවා ලක බොහෝ දෙනාතුර මේ කෙස් තියනවා නමුතේ කෙස්වලට තමන්ගේ හිත වසගේට ගන්න වසංගේයට හඳ දෙන්නේ නෑ හිතේ කෙස් හටගන්න ඉට දෙන්නේ නෑ. ඒ නිසා න්හන්සේලා මේ විසම ධර්ම දුරු කරලා විසම සමක්. විසම ධර්ම ඇතුළ ඉන්න අවාසය කරනවා උන්නහන්සෙලා සත්ව ප්‍රජාවත් එක්ක වාසය කරාත් ඒවා වල සමම හැසෙන සම හැසරවා කියල කියන්නේ ඒ දුෂ්චරිතවට යන්න නැතුව. ලෝක සන්නිවාසයේ ආකල්පවට අහසුවන්නේ නැතුව ඒවගේම කෙලෙස් සොල වසගේට යන්නේ නැතුව යුත්තරූපන් මනාකොට හැසිරෙනවා. මනාකොට සමව නිවැර දිලෙස හැසිරෙනෝ. ඒම නැත්තං අතීතයේ බුදුවරු හැසරුුණනං යම් නිවැරදික්‍රමයකට එය සත්‍යබෝධය ලබපු සත්ත්‍යෝන යම් නිවැරදික්‍රමයකට හැසරුුණානං ඒක්‍රමයට හැසිරෙනවා එක තමයි චරන්ති විසමේ සමන් කියලකිව. ොට නිවැරදි ලෙස හැරෙනවාකිනක යගේ අදහස් කර. එතට මේ අදහස් වෙනවා පින්ගතුනි ලෝකසත්වයා දැන් අර දෙවයක් කිවව මෙහෙමනි මේ සතුරාරි සත්‍යය ධර්මය අබෝධ නොකරපු නිසා මේ ලෝකසත්වයා මේකේ අනුන් අනුන් විසින් නානා දෘෂ්ටිවාදවලටත් පමුණුවවල වැරදි අදහස් සමාධන් කරවනවා බෞුතරයක් ලෝක සත්වයාවගේ නට පුරා ඉ එකැනි වැරදි අදහසක් සමාජගත කරන්න පුළ අම්පහසුවම ඒකඉතින් ගැටලුවක් නැතුව හරියට කරොත් එෙම කරන්නට බැරිකමක් නෑ. එතට ඒවිදි එනිසා වැරදි දෘෂ්ටියක් වනත් සමාජයේ පතුරුවන්න්න පුළුව නිසා මිත්‍යයා දෘෂ්ටිය ලෝකෙහි පැරෙන්ට පුළුවන් එක කරගන්නට පුළුවන් දෙය. මොකට ඒ හේතුව චතුරාරරි සත්‍යය මනනාකට අආබෝධ කරගන්න පිරිස ෝක දුර බයි අඩයි තට ඒක පහසුෙන්ගන්න එ චතුරාර් සත්ත ආබෝධ නොක පුනිසා තමයි මේ මට්ටමට පත්වන්නේ මේ වැරදි දෘශ්ිවලට අිියව ගෙනය අනු ලබන්නේ. එතකට ඒ දේවතාව කියවා ඉතින් ලෝකයා මේ වැරදි දෘෂ්ටිවලට යමින් මේ මේ සසර කැරකි කැරකි කරකි සසර නිදි දැන්. සසට අබෝධය ලබල නෑ. කාලෝ තේසම් පබුද්ජිතුන්. මේ දදුසු කාලයේ තමයි මේකින් අවදිවෙන්නට. මේ අආබෝධක්ඥානේ ලබන්නට. කාලෝ තේසම් පබුද්ජිතුන්. මොකද සම්මා සම්බෝධර ලක පහළ වෙලා ඉන්න. ඒවෙලා බුදුරන් වහන්සේ දේශනා කරනවා ඒ සන් කතාව හරියක් අනුමත කරනවා ඒකක ඒසන් දම්මු සුප්පටිවිදිතා. යමෙකු විසින් මේ ධර්මය මනකුට අආබෝධ ක තිබෙන අතනක අබෝධ ක නැත්න. අබෝධ කර තිබේ නම් පරවා දේසුන්න නියරේ ඔවු මේ අරෙන යන්නට බැහැ පොසිට උපත්තිෙන් දේවතාව නිගටි උපත්ති නිකව කියලකුව දැන් අවද වඩ මේ ධර්මය හන්න කියලා. එතකොට බුදුරන්නස දේශනා කරවා යමෙක් මේ ධර්මය මනාකොට අබෝධ කරලා තියෙනවා නම් ඒ කෙනාව වැරදි දෘෂ්ටිවල සමාධන් කරවන්නට බෑ. ඒවගේම දේශන සම්බුද්ධ සම්ම ධඥාය සම්බුදුවරු කියන තුන්ගොල්ල මොකද වෙලා තියෙනෙ මේ බොහෝ දෙනා කෙලෙස් ගොහරුවේ නිදාගෙන හිටියත් සම්බුදුවරු. ඒ කියන්නේ මේ සවාන් සකදාගාම යනාගාමි ආරයෝන් ගැනවත්නේ මේ කියන්නේ මේ අරිහත්තවයට පත්වෙච්චායි. අනාගාමි ආධීආරයන් වහන්සේ තාම කෙ නිින් දෙෙන් සම්පූර්යෙන් අවදීරාණය තරමක්තම යවදීලාතිී. තරම මේ සබුදුවරු අරිත්වය දක්වා සාක්ෂත් කලපු රහත් භාවට පත් වෙච්, ුදු පසේබුදු මනහතන් වහන්සේලා මේ කරුණුකාරණ මනාකොට දැනගෙන. කෙලෙස් සත්වයාගේ සත්‍යයා මේ නිදාගෙනන්නේ කරුණුකාරණ මටහා ගත්ත නැති නිසා. මේ කරුණුකාරණ මනාකොට හැ අබෝධ කරගෙන ලෝකය කොච්චර වැරදි වැඩර ලොකෝ ෝකයේ කොයි පත්තර ගමන් කරත්. ලෝකය මොනවගේ දර්ශනවාද වල හිටියත්. ලෝකෙ කොතරම් ආත්මදෘෂ්ටය සමාදන් වෙලා තිබුණත්. කාමේ පසු පස්සෙ සැරිසැරුවත්. මේ කෙලෙස් ධර්ම සත්වයා කොච්චර අභිබවලා ගංවතුරක්සේ යටගැරගෙන තිබුණත්. බුදුවරු ඒවල සම හැසිරෙනයට හසුවෙන්නේ නෑ. උණහන්සේලා නිවැරදි ක්‍රමයටට ලෝක මනි පැත්තරගියත් ලෝක සන්නිවාසය කියෙන කියනම ලෝකයේම දුෂ්චරිතවල හැසිරෙනට පටන්ගත් ඒම හමෝම හැසිර නො හැසරුුණක්. ඒවගේම ලෝක සංනිවාස වේ සප්ව නිකායම සම්මෝහෙට පත්වනා හිටියත්. කෙලෙස් ධර්ම හැමෝගව සන්තාානවට නැවත නැවත හටගත්තත්. බුදුවරු ඒවට හසුවෙන් නැතුව සමව මේ ධර්මයහි ලෝකී හැසිරෙනවා. සමහ හැරෙන වගේ නිවැරදිලස හැරන. ඒ සම්ම ධඥාය කර්මකාරණ මනාකොට අබෝධ කරගෙන්. ඒවගේ තව දවස පින්ගන තව දේවාවක් ල මේ හම ගතාවක් එක පොඩි වෙන සහිතයනක මචනය වන ඒක ඒ සත්‍රය තේරුම් රගෙන සුසම් මට සූත්‍රය. ඒක දක දවක් බදරන්හසේ ජේතන ආරම වැඩවාසය කරන ට දවියක් ල්ල ේන ඒ සං දම්ම. ඒ සං දම්මා සුසම්මුටටා පරවාදේ සුනියරේ සුත්තාතය නැප බුද්ජන්ති කාලෝතයේ සං පබුද්ජිතුන් ඒ සන්දම්මා සුසම් මුට්ටා යම් අයට මේ ධර්මය මග හැරුණ නම් අම තක වුනානම් නැතන් ඔවන්ගෙන් ගිහුනානම් ඕුන්ගේ නැතිවුණනානං මොකද මේ නැතිවුණනා කියන්නේ තියෙනෙයක් නැතිවීම විරක් නවෙවේ අපි නැතිවනා කියරෙන තිෙන දෙයක් නැතිවුණනා කියෙනෙ යම් දෙයක් ලාගන්න තිිච්චි දෙය ැතිවුුණාවත්කව නැති වුණා කිය ද උදාහරයකට උදක්්වාදට කුම්ඹර දෙ එකක් තියනවා. කුඹර දෙේ කුඹරයි වාගාකර අනිත් කුමරේ වගාකර නෑ කුම්රක යමස් වන්නක් ලැබුණා අපි කියවා අනිත් කුමර අස් වන්නනට නැති වුණනා කියලා. අනි කුමර ස්වන නැතු ලැබෙන් නැතිවිිච්ච දෙයක් යම් යම් අඩු පාඩු මත්තේ නොලැබීගයොත් එකත් අලාභයක් එකත් නොල විනාසවීමක් නොලබීයාමක් මග හැරීමක් කියල සලකන්නටයි. ඒ විදිහයට චතුනාර්රි සත්‍ය ධර්මය හරියට අආබෝධ කරය නැති නම්. සතුරාද සත්‍යය ධර්මය ඒ අවෝධඥානයේ තමන්ගින් ගිලිහිලා ගිය. ඒ අබෝධඥානය නැති වුණා සුසම්මුට්හා මේ ධර්මටික අබෝධඥානාදය තමන්ගින් මග හැරුණනා. ඒ ධර්ම අමතක වෙලා ගියා. එතකොට ඒම අමතක ච්චයින්නවන එක සත්‍ය අබෝධය නොකරපුය. ඔවුන්ව පරවාදේසු නියරේ පරවාදේසු නියරේ ඔවුන් අරගෙන ඇන්ට පුළුවන් වැරදිවාදවලට දැන්. සම්පූර්යෙන් සෝන් සකදාගාමි අනාගාමී අරයන් හස අවෝධය සම්පූර් නොුනත් ඔවන්ව පරවාදවලට ගෙනියන්නට බැ හෙම කරන්නට බෑ. නම සම්පූර්ෙන් අවදධ වෙලා නෑ. හන ඉට පස්සේ සුත්තාතයේ නප්ප බුද්ජන්ති කාලෝ තේසං පබුද්ජිතුන් මේ නිදාගෙනන්න අය ධර්ම අබෝධ කරන්න නැහැ. ඒනිසා. සුදුසුකාලේත අද නමද බුදුරුද ධර්ම දශනා කරස ුදුරන දේශ කරනවා. ඒ සංධම්ම සම්මුටටා පරවාදේසුනැනියරේ සම්බුද්ධ සම්ධඥාය සමන්ති විසමේ සමං චරන්ති විසමේ සම යම් කෙනෙක්ට මේ ධර්මය අසම් මුට්ටා ඔවන්ගේ ගිරිහිලා නැති නම්. ඒන අවබෝධ කරගෙන තියෙනවා කියනෙක්. සත්‍ය අබෝධ කරන්න තියෙනවා නම්. අරවා දශුන නීයටේ ඕවන ගෙනියන්නට බැහැ වෙන වෙන්න දෘෂ්ටිවාදවට. සම්බුද්ධ සම්ම ධ්ඥාය සම්මා සම්බුදුවරු පසේබුදූරු රහතන් වහන්සේලා මේ කරුණුකාන සියල්ල පරිපූර්ණෙන් හාබෝධ කරගෙන චරන්ත විසමේ සමන් මේ අර කියපු දුෘෂ්චරිතවල ලෝකේම හැසිරෙන දුෂ්චරිතවල ඉත් දුෂ්චරිත පිළිබඳව. ඒවගේ ලෝකයාම අසුවෙලා සම්මෝහෙෙන් මුලාවෙච්ච සත්ව නිකාය. ඒවගේම කෙලෙස් ධර්ම පිළිබඳව. මධ්‍ය මැදහත්ව බලලා ඒවාවලට හසුවවෙන්නේ නැතුවයට ග්‍රහණයට යන්නන්නේ නැතුව ඒවට ගුදුරුවෙන් නැතුව ඒ සමාජ මේ ප්‍රවාහයට අසුුවන්නේ නැතුව නිවැරෙදිී ලෙස්ස උන්න්නහන්සේලා තමන්ගේ නිවැරදි දර්ශනය මත පිහිටලා හැසිරෙනවා කියනක ඒක අදස්කර ත මේ හැමේකෙම අදහස් කරගන්න තව වැදගත් කරනත් පනවා පිගතුනි තමන් යම් සම්මාධිට්ටියක නිවැරදි දර්සනයක තීරණය එක ඉන්නවා නම්. ඒ තීරෙ නිවැරදිල තමන්ට පැහැදිරේ නම්. ඒ නිවැරදි බා ප්‍රකට නං ඒවගේ අවස්ථාවලද. ලෝකය මොනවිදිහේ තීරණ ගත්ත. ෝකේ මොන පැත්තර ගමන් කරත්. අපි නිවැරදි තීරණයේ මත් පිහිටස එක බලන්නට නික නිවැරදි නැද කිය නිතරම තමන් සසන්ධනය කරලා බලන්නට සුදුසුයි. සම්මා දිට්ටියවගේ තනකට එනකොට පිගත්තුනි කරුණුකාරණ පැහැරරි නිසා තමන් ස්ථාවරවඒ මත්ම මේ පිහිටා සිරන්නට ඕනි. ලෝකයම වැරදි වැඩ කර. ලෝකයම පානගාත්ත සොරකං ආදී සිද්ධ කරත්. තමන් නිවැරදිව හැසිරෙන්න්නට න එකඉතා වැදගත්වෙනවා ඒතයි සම්බුදුරන් වහන්සේලාගේ ලක්ෂණයක් මතක තියාගැන ලෝකයම, ඒ ක්‍රමේකට යනකොට තමයි උන්හසට නිවැදි තීරණයමට පිහිට සිටින්නේ. ඒක බෝධි සතාන් වහන්සේ ඒක සේ හන් වහන්ස ඒක පස බුදරුන් තා පෘතික තම ලසනතා පරත්ත පස බුදුරත්රලති ඒටකමයි ඒදී බැලුවම ලෝකයේම බහතරයක් දෙන නිවන්න බෝධ කරන්න ලෝක එක සත ඒක දර්මතාවය ර බහතරයක් දනම කැමතිවන්නේ කම් සැපට බහතරයක් මදදිනා කැමති වන්නේ දෘ්ිට යහතර ම අ නවාද. මන් සැපුවවත් කරන්නට එතවට ඒවගේ ලෝකයේ මනි පැත්තට ගියත් තමන් සත්‍යබහෝ දෙකරගෙන නිවැරදී ප්‍රතිපදාවක නිවැරදික්‍රමයක වාසය කිරීම තමයි මෙත අදහසුන. හිනම් මේ ධර්මමාර්ගගේ නියරෙනකොට සමහල්ලාට නිවෙස්වල ඉන්නකොට සමායේ ඇසුරුක නොට යාලුවන්ගේ තමට දොකු පිලනයක් ඉන්නට පුළන්. තමන්ට මේ ධර්මමාර්ග නතු අනිපාර්ගලට යන්නට නැත්නන් ඇදගෙන ඇයි ර්මමාග හැසිරෙ ප්‍රශ් න්න ළු. තේවාගේ වෙලාබල දේ සමාජ සම්බන්ධතා ල නුව පරිද හොඳට නුවන යක්ත කටුතු කන පි දැ යම් ධර්ම හම හැ ැ ජීවිත ද වාසයක පරනු සබන්ධතා සහ සම්බන්තා හොඳද තියාගෙනතමයිටයුතු කරන්නට. ඒමටතු කරලා කටයුතු කරන කොට අන්න අපිට පුළුවන් වෙනවා. හොඳදට මේ කරුණුකාරණ එම කරනකොට අපිට අපේ නිෂ්චිතව අපේ ඉලක්කේ කරා ධර්මාර්ගේ ගමන් කිරීම හැකිියාව ලැබෙන. අයිතෝට එනි අපි කරුණු මේ විදිහ අපි තේරුම්ගන්නට ඕනේ බදුරාන්හන්සේ දේශනා කරම සූත්‍රයේදී. චතුරාර් සත්‍යේ ධර්මය අවබෝධ නොකරනතා කල්. අපි නැවතැතු දෘෂ්ටිවාද වලට වැටෙන්න්නට පුළුවන් කියෙන බායනකම තියෙනවා කියනක මෙක පණිවිඩිය ඒක මිදෙන් ඔ චතුරාර් සත්‍ය ධර්මය ආබෝධ කකල. ර සත්්‍ය බෝධරනොටධර්මය ආබෝධ කරනකොට භාවනාව වශය නැවතනවත මනනිසිකාර කරේ සත්‍යය දකින්නටව. බ ඒකෙන් පරිපුගේ සෑහිමට පත්වව මටරුණු කාරණ තරනවා බාාව වැඩනක්කළ එහෙම් බෑ ොකද සම්මෝහේ දුරුවෙන කම්මකරන්නටවේ. සම මේ දුරුවච දවසතමයි උමේක ගැලවීම ලබ. ඊට පස්ස අනිත්කාරන තමයි ෝක ස සන්වාස් ලෝක සත්්‍යයා හැමතිස්සම ගොඩක් අයි මේ කෙලෙස්ට ගහනයට ලක් වෙලා මේ සසර ආබෝධ කරන්නතු නි සසර ඇතර. එක බෝධ කරන්නට එකම පිද ට නකරම කමේ තමයි චතුරාර්සත් බෝධකරන එකට කාලය තමයි මේ බුදුරජාන් වහසේ ෝකට පැමිල්ල මේ ධර්මය දේශනකර ම සුදුසුකර කාලාලෝතය සම් පබපුද්ජිතන්. ඉඩ බස්ස බුදනස් දේශනා කර සම්බුද්ධ සම්බ ධඥායමින් සියල් අබෝධ කරගෙන සම්බුදුවර ලෝකය ලෝක ස්‍යවාසය කකන ච ච ද ෂ රතු ෝක හැසර වු. ලත්ප නිකායම සම්මෝහෙෙන් මුලාවෙලා හිටියත් කෙලෙස් ජාතිය කෙස් ධර්මටික සත්වය යට කරගෙන තිබුණත්. ඒවට ඒවා මධ්‍යස්ථව බලලා. ඒ විසම ධර්ම කෙරහි අවබෝධය ඇති කරගෙන තමන් ඒවට හසුවෙන් ඇතුව තමන් මනාකොට හැසිරීම සිද්ධ කරන්නට ඕ. ඒ නිසා මෙතන තමන්ගේ ආත්ම අභිමානය යුක්තව තමන් ගන්න තීරණවල තමන්ගේ නිවැරදි දර්ශනවල මනාකොට පිහිටලා ඒකෙම කටයුතු කරන්න ෑම තමයි අප සිද්ධ කරන්නටවන්. අන්න මේ විදිහට මතක තියාගන්න. ඉටිය මතක් කරොත් එහම චතුරාණ්‍ය සත්‍ය අබෝධ කරගන්න තාක්කල් මිද්‍ය දෂියවල් රටන්න පුළුවන් එ ගලවවෙන්න තින එකම ක්‍රමයි චතුරා සත්‍ය ආබෝධ කිරීම. ඒය මනාකොට කරුණුකාරණා ආරමුණුකිරීම් වසයෙන් සහ සම්මහහි දුරුකිරීම වසයෙන් කරන්නට. ඕනි ඒ වගේම ලෝකේ බොහෝ දෙනනාේ කෙස් නින් දෙෙන් නිදාගිෙන තියෙනවා ඒකෙන් අවදවෙනට සුදුසුම කාලයේ අපාරුතාතයේ අමතස්ස දවාර තේ සන් අමතස්ස දවාර මෙයා අමුෘර්ත නිර්වාණයට මාර්ගයේ දැම් විෘත්ත කල තියෙනවා ඒ මාර්ගයේ ගමන් කරන්නට ඕනේ ඒමනං ඒ වගේම, බුදුවරු මේ කරුණු මනාකොට අබෝධ කරගෙන ලෝකයේ ප්‍රවාහයට හසු නොවී නිවැරදිර සහැසරන අපිත් එහෙම නම්. නෙවැරදි මේ දරම්මාර්ගේ ගමන් කර අදිෂ්ාන කරගන්නට ඕ එසේ සිද්ධ කරමින් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අබෝධ කරගෙන. අර මිත්‍ය ිශ්‍රපත්නමව චතුරාස්ත අආබෝධ කරගෙන චතුරාර්ශත්වය අර යබෝධඥාන ගිලියේගන්න නැතුව. ඒවා අසම් සුසම් මුට්ටව නොවී. ඒවා. නැතිත් කරගන්නින් නැතුව පවත්වා ගෙන අනු නිිත්‍ය ජ්ිවලට හසුන වී බුද්ධෝත් පාද කාලින් උපරම ප්‍රෝජන අරගනිමින් සමාජයේ මොනමතයක දරුවත් සමාජයේ මොන පැත්ත්‍ර ගන් කරත්. නිවැරදිී තීරණාර ගනිමින් නිවැරදි දෙස ධර්මමාර්ගී යෙදමින් කෙලෙස් දුරුකරමින්. ම දුරු කරමින් නිර්වාණමාර්ග ගමන් කරන්නට සියලු දෙනාට ශක්තිය ලැබිහිවා ඒ ස සියලු දෙනට මධිෂ්ඨාන පිහිටවා ගන්න ලබේවා කර ම ශිරවාද සිද් කරන හෙම අදවසේදී. ධර්ම දශනාව සිද්කරට දනේ සන්ති කරුරත් මහමියගේ හැටවැනි ජන්මදිනය නිමති කරගෙන ති එඇතුමියයට නිදුක් නේරෝගේ දීර්ගාය සම්පත් විංශස් සතවර්ශාධක කාලයක් මින්දනය කිරීමට සියලු කුසල හේතු පිස්ත්‍රේවේවා ඒගේම එතුමියගේ සියලු සම අප්‍රාත්ථන සමුරුදධ වේවා. සියලු සම්්‍යප්‍රාත්තනා සමෘරුද කර ගනමින්, ප්‍රාර්ථනීය බෝධිඥාණයකින්, නිවින් සැසෙන්නටම මේ සියලුක්කු සලයෝ හේතු වේවා උපනිස්ශ්‍රයේ ේවා කරප විශේෂෙන් ආශිරවාද සිද්ධ කනවා. ඒවාගේ මේ පින එතු බලාපොරොත්ව වන පරිද්ධය සරගන නිවාකිරීමට දෙරදේශනාමය පින තමන්ටද තමන්ගේ දෙමාපියන්ටද සමයාට දරුවන් සහෝද සහෝදය නෑද ඇතමිතුර සේරුදනාටමකේ හේතුවේ ච ධර්මශවනය කර වූ අනමෝදමුණාව වූදඒ පවුලේ ඥාතිතමිතරාදී හැ දෙනාටම. ෙලවදියුණුව පරලවස්පතිය කැඩවර නිවනට හේතුවන කුසයක් බේවා වේවා ග්‍රපිය ආශිරවාද කරමු. සියල දෙනනාගගේ බවවාන්දකාර නැසි යාලෝක උදාවේවා කෙ නිල්ෙෙන් අවදවනට හැකියාවල ේවා තවන් අතරින් වෙන්න්නුනාව නෑදා හිතමිතුර සියලු දෙනාාව මේ පින් අනුමෝදන් වීමන්. දුකටපත්තුව දුකෙන් අතමි දෙදත්වා, සැපේට පත්තුූ සැපෙන් අභිවර්ධනය වී. නිවනිම සැනසීම ලබත්වා ලබත්වා කිලපින් අනමෝදං කරමු දේශකයානන් වහන්සේටද අන්තර්ජාතික තේරවා ධර්මායතනයේ සියලු භික්ෂන් වහන්සේරටත් සත්‍යබෝධයට මේ කුසලෙහිෙත්ව, අපි සතුු සිින් අනමෝදන් වෙනවා ඒ වගේම අවසාන වශය ධර්මශ්‍රවනය කර හෑම දෙනාගේම නමින්මිය පරල වගිය සියරු ඥාතිවර්ගයා මේ පින් අනමෝදම්බෙත්වා දුකට පත්තුූ දුකෙන් අතමි දෙෙත්වා. සැපේට පත්වූ සැපෙන් අභිවර්ධනව කෙලවර නිමස. ැීම ලබත්වා කියට සසාධහ සසාදූ කෙරපින් අනමෝදන්. කරම, ආත් රක්ෂකබූද ලෝකපාලකබද සම්ය ෘෂ්ි දිවිරාජ ම්ඩලේ ේපින් අනමෝදැන් වීමෙන් දෙවියෝධ දිවීම ආයුවරණ සැවල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශ්නය ද චරාත් කාලය ්‍රක්ෂාකොට දෙවිියෝධ පාර්ථීය බෝධඥාන වලින් නිවනිින්ම සැසීම ලබත්වා ලබත්වා කියර දෙව අන්ඩද පින් අනමෝදන් කරමු හිතායිත මැදහත් සක ලෝක සත්වයා මේේපින් අනුමෝදන් වීම නිදුක් පෙත්වා නරෝග වෙත්වාාසූ පත් පෙත්වා. සි ගත්್ ್ ති ර ස යවා. ෙවර නි ැනසීම ත්वा බත්वा ේර ප න ෝද. ර වසාන වසෙන් ධර්ම දේශන අාවශ වනය කරාද ආරාධනාවන් කර වදವගේ. ර්ධර්මශ්‍රවනයට අනුමෝදං වුණා වූද පටිගත කිරීමම් ප්‍රචාණය කිරීමම් කරා ූද හැම දෙනාටම මේ සියලු කුසලය ගානු ා බලේ නිදුක්න රෝගී දීර්ගය සම්පත් අභිවර්ධනය වේවා. කරන කියන රැකි රක්ෂාටයුතු වෙෙහෙෙන ම් කටයුතු රන්ගේ අධ්‍යාපනටයුතු ගේ දර වැඩකටුතු සරර් ප්‍රකාරීම සාර්ථක වේවා හෙලෙන හුස්මරැල්ල ාන ගෙන ත්පරයක් ගාන තබන පියවරක් ගාන ත්නත්‍රය සතුවසහිමිත ගුණානු භාබලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා ගිනි ජලවස විස විපත්තිලක. කල්ප රක්ෂයකින් බද්‍රර ගටයකින් සලු සම්ඥయ ්‍රාථන සෘද වේවා. කකුසල විපා කර පීල ුපගාතක කර්ම පාකෙන් යටපත් වේවා උපස් තම්බ කර්මයන් නවත නැවත මතුේවා. එයින් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්ේ දෙසට තවස්සන නැබුරුවේවා උපනු පත්ති බෝධි පක්ෂ ධර්මයෝ පෙර පසමෝරන සදක්මෙන් දිනෙන් දි දියුණුමත්වා උපනු පන් භවයන්හිදී දෙවවිමිනිසාද සුගති සපත් වින්දනය කරමින් ප්‍රතිරූපදශවාසය ත්‍රහේතුක ප්‍රතිසන්ධිය, ජාතිස් මරණක්ඥානය සම්ම දිට්්‍යියය සහ කල්්‍යයාන මිත්‍රශ්‍රයතුූපත ලබා සුවසේ පාරමි සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාල. ශාන්ති ලක්ෂණ නිර්වාණ ධත්වෙන් සැසන්නටේ. ස එකෙ හේතු ඒේවා වාසන වේවා කි ප්‍රාත් න හිතු ගමු ේ ප්‍රාත්නා ප හිටවාගෙන දෙවියන්ට nyaාති ඉන්න පින්දෙමු ඉඩංගෝ nyaති නං හතු sekitar හතු nyaතයෝ ඉං nyaති නංහතු sekitarහතු nyaතයෝ ද nyaති නං හෝතු sekitar හතු nyaතයෝ ආකා සටට බම්මට්ට දේවා නාගා මහිද්දිිකා puන්නදවා චර රක් kanන්තු සම්බුද්ධ සාසනං කා ස දේවානාගා මහිද್ಧිකා ಪഞޏන්ತං අනු ಮෝದಿತ್වා ಚಿරන්රක්್ಕಂතුು සಂබුද්ධ දೇශනං ಆකාಸට್ಟಚ ಬುම්මට්್ಟා දේවානාಗා මහිද್ಧිකා ಪഞޏන්ತං අනු ಮෝದಿತ್වා ಚಿරನರක්್ಕಂතුು සಂබුද්ධ සාාවකං ಚಿරන්රක්್ಕಂತು ತන්ಸදා. එමිනාා පුං්ඥකම්මේනෑ මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝහෝතු යාව නිබ්බාන පත්තියා එමිනාපුං්ඥකම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි්ාන පත්තියා ඉමිනාාපු්ඥකම්මේනෑ මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුං්ඥකම්මං. ආසවක්කයා වහං හෝතු ඉදම් මේේ පු්ඥකම්මං ආසවක්කයාාවහං හෝතු. delante Iidame punya kam mananga sawag peavahang hottu sa badka pamuncetu.